අද දින මේ සාකච්ඡාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කැඳවන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹෙන ජනාධිපතිවරණයේදී ගනු ලබන ක්‍රියාමාර්ගය අපේ ස්ථාවරය මේ රටේ ජනතාවට පැහැදිලිව දැන්වීම සඳහා. ඒ සඳහා අපිට ආධාර උපකාර කිරීමට පැමිණි ඔබ සියලු දෙනාම ඉතාම ආදරයෙන් හා ගෞරවයෙන් පිළිගන්නවා. පළමුවෙන්ම ඔබ දන්නවා ජනාධිපති මැතිවරණ වැනි ජාතික මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ ජනාධිපතිවරුන් බිහි කරපු ලද පක්ෂයක්. අපි ගත යුතු ක්‍රියාමාර්ගයේ කුමක්ද යන පිළිබඳව අපේ පක්ෂයේ තියෙන අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ තුල සෑහෙන හැලහැප්පීම්, වාද විවාද, තර්ක විතර්ක සියල්ලක්ම සිදු වුණා. ඒ අපේ පක්ෂය තුල තියෙන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපිට ලබා දුන්නු ඒ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිඵලය. නැත්තම් කෙනෙකුගේ නියෝගයක් අනුව එක මතයක් අනුව කටයුතු කරන පක්ෂයක් නෙවෙයි. එහිදී අපට තිබුණා ප්‍රධාන ප්‍රශ්නයක්. ඒ ප්‍රධාන ප්‍රශ්නේ තමයි අපි මේ ජනාධිපතිවරණයට අපේක්ෂකව ඉදිරිපත් කරනවද නැද්ද? ජනාධිපතිවරයා මේ සඳහා පැමිණෙනවද නැද්ද කියන. ජනාධිපතිතුමා පැහැදිලිව කියා සිටියා එතුමා තුන්වෙනි අපේක්ෂකව හැටියට පැමිණෙන්නේ නැහැ කියලා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුව කරා මේ ජනාධිපති මැතිවරණය පිළිබඳ සියලු කරුණු සලකලා බලලා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකව ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙමනම් අපිට තිබුණේ විකල්ප තුනක් තිබුණා. එකක් තමයි එක්සත් ජාතික පක්ෂයට උදව් කරන්න. එහෙම නැත්නම් කොටාවේ රාජපක්ෂ මැතිතුමාට උදව් කරන්න. එහෙම නැත්නම් අපි නිහඬව ඉන්න. නමුත් වගේ කී යුතු දේශපාලන පක්ෂයක් වශයෙන් අපට නිහඬව ඉන්නට පුළුවන් කමක් නැහැ. මෙවැනි ජාතික මැතිවරණයේදී රට අගාධයට ගිහිල්ලා පත්වලා තියෙන අවස්ථාවකදී අගාධයෙන් බේරා ගැනීම සඳහා ජනතාව කෑමොර ගහන අවස්ථාවකදී අපි ජනතා මතය සමග අපි ගමන් කරන්නට ඕන. නමුත් අපිට තවත් ප්‍රශ්නයක් තිබුණා. අපේ පක්ෂයේ අනන්‍යතාවය කොහොමද ආරක්ෂා කරගන්නේ? අපේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ගේ, පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ, අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ අපේ පාක්ෂිකයන්ගේ අනන්‍යතාවය පාවලා දීලා ඒක විකුණලා දාලා අපිට වැඩ කටයුතු කරන්න පුළුවන් නෑ, කමක් නෑ. ඒටත් අපි ඇත්ත වශයෙන්ම ඒ ප්‍රශ්නයටත් අපි පිළිතුරු දිය යුතුයි. ඒ නිසා මේ කියන කාරණා දෙකම සමතුලිත කරලා අපි ජනතාවගේ පැත්තෙන් අපි ජනතා හිතවාදී තීන්දුවක් ගැනීමේ අවශ්‍යතාවය තිබුණා. ඒ නිසා මේ පිළිබඳව අපේ මධ්‍යම කාරක සභාව තුළ, දේශපාලන මණ්ඩලය තුළ, පාර්ලිමේන්තු කණ්ඩායම තුළ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්ව විවිධ අදහස් ආවා. නමුත් අවසානයේදී අතිගරු ජනාධිපතිතුමාගේ ආශිර්වාදය සහිතව අපි තීන්දුව කරා මේ මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණයට අපි උපකාර කරන්න ඕන කියලා, උදව් වෙන්න කියලා. නැත්නම් පක්ෂයක බැඳීමක් නෙවෙයි. ඒ නිසා ඒ අනුව අපි ඒ ලබා දෙන සහයෝගයත් අපි යම් යම් කොන්දේසි වලට යටත්ව තමයි ඒ සහයෝගය ලබා දීලා තියෙන්නේ. ඒ සඳහා අපි සකස් කරා පොදු ජන පෙරමුණ සමග අවබෝධතා ගිවිසුමක්, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග අවබෝධතා ගිවිසුමක්, ඒ වගේම ඉදිරි මැතිවරණවලදී මේ මැතිවරණයේදී අපිට ලකුණ වෙනස් කර ගන්නට බැරි වුණත් ඉදිරියේදී එළඹෙන මැතිවරණවලදී පුටුව ලකුණෙන් පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා මැතිවරණය, ප්‍රාදේශ සභා මැතිවරණ තරග කිරීම සඳහා සන්ධානයක් හදන්න ඕන කියලා. ඒ සන්ධානය සෑදීමේ ව්‍යවස්ථාව අපි අනුමත කරා. ඒ කරුණු අනුමත කරා, ඒ නම අනුමත කරා. නම වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය. ඒ සන්ධානය තුළ කොහොමද අපි බලය බෙදාගන්නේ කියන කාරණා පිළිබඳව අපි එකඟත්වයකට ආවා. ඒ වගේම මේ අවබෝධතා ගිවිසුම් දෙක තුළින් අපේ පක්ෂයේ අනන්‍යතාවයත්, පාක්ෂිකයාගේ අනන්‍යතාවයත්, ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන් ඇතුළු සියලුම ජනතා නියෝජිතයන්ගේ අනන්‍යතාවය මෙන්ම ඔවුන්ගේ දේශපාලන අනාගතයත් සුරක්ෂිත කරන වැඩ පිළිවෙලක් තමයි මේ අවබෝධතා ගිවිසුම් දෙක අතර තියෙන්නේ. ඒ වගේම අපේ වෘත්තීය සමිති හා අනුබද්ධ සංවිධාන ඒවා දියවෙන්නට නොදී ඒවායේ අනන්‍යතාවය රැකගනිමින් අපේ සමාජිකයන් රැකගැනීම සඳහා ඒට අදාළ වගන්තිත් මේ විශේෂයෙන්ම මෙම අවබෝධතා ගිවිසුම් වලට ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම අපි මේ එකතු වෙන්නේ නිකන් පුද්ගලයෙක් එක්ක එකතු වීමක් නෙවෙයි, ප්‍රතිපත්ති මාලාවකට එකඟ වෙලා සන්ධාන ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකඟ විය හැකි
රටේ ජාතික ආරක්ෂාව, ඒ වගේම බුද්ධාගමට ප්‍රථම ස්ථානය ලබා දීම, ඒ වගේම සුළු ජාතීන් දමිල් හා මුස්ලිම් සහෝදර ජනතාව රැක ගැනීම හා ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳවත් අපේ ස්ථාවරයන් පැහැදිලි කරලා දීලා තමයි අපි මේ ව්‍යවස්ථා මාලාවට එකඟ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ සන්ධාන ව්‍යවස්ථාව තුළ ආර්ථිකය පිළිබඳව, යහ පාලනය පිළිබඳව, පිරිසිදු පාලනයක් පිළිබඳව මෙන්ම අවබෝධතා ගිවිසුම්වල මෛත්‍රීපාල ශ්‍රීසේන මැතිතුමා විසින් ආරම්භ කරන ලද මේ රටේ ඉදිරියට ගෙන යාම සඳහා මත්ද්‍රව්‍ය භාවිතය අඩු කිරීම, ඒ වගේම ඒ පිළිබඳව ගන්නා ලද ඒ තීන්දුව තීරණ තවදුරටත් ගැනීමට, පරිසරය වන සංරක්ෂණය වෙන වැඩපිළිවල් සුරක්ෂිත කිරීමට, අමාත්‍ය මණ්ඩලයේ 30 දෙනෙකුට සීමා කිරීමට, ඒ වගේම විද්‍යාත්මක පදනමක් මත අමාත්‍ය මණ්ඩලයේ සකස් කිරීම වැනි නව සංකල්ප රාශියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඇතුළත් කරලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රතිපත්ති මාලාව හා වැඩපිළිවෙල මේ රටේ ජනතාවට ඉතාම ආකර්ෂණීය වැඩපිළිවෙලක්. ඒ මත තමයි, ඒ ව්‍යවස්ථාවලට සහ ඒ කරුණුවලට එකඟ වීමේ පදනම මත තමයි අපි මේ අවබෝධතා ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම අපේ සුළු ජාතීන් පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරණ ස්ථාවරය, සුළු ජාතීන්ගේ විශේෂයෙන් සුළු ජාතීන් කිව්වට දමිල මුස්ලිම් ජනතාවගේ තියෙන ප්‍රශ්න පිළිබඳව තීන්දුව තීරණ ගැනීමේදී ජනාධිපතිවරයාත්, ඒ වගේම පොදු ජන පෙරමුණ කියන මේ පක්ෂයත්, මේ දෙකම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා කරලා ඒ තීරණ වලට එළඹිය යුතුයි කියලා විශේෂයෙන්ම මේ අවබෝධතා ගිවිසුම් වල සඳහන් කරලා තියෙනවා. ඒ නිසා අපි මේ සෑම පැතිකඩක් දිහාම බලලා තමයි අපි මේ වැඩ කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙවීමේදී ඒකාබද්ධ කමිටු කොහොමද හදන්නේ, කිසිම ගැටීම් නැති වෙන විදිහට කොහොමද අපි මේ වැඩ කටයුතු කරන්නේ. මේක නිකන් අර ઈચ્છාවට කරන වැඩක් නෙවෙයි. අපි අර සාමාන්‍ය භාෂාවෙන් කියනවනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතුමාගේ ජයග්‍රහණ, ගෝඨාභය මැතිතුමාගේ ජයග්‍රහණය සඳහා බොක්කෙන්ම වැඩ කරනවා. ඔව්, සක්‍රීයව බොක්කෙන්ම වැඩ කරනවා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට අවශ්‍ය මේ රටේ එතුමාගේ ජයග්‍රහණයට එකතු වෙලා ඒක ඉතින් පස්සේ අයින් වෙන්න නෙවෙයි, ඒ ජයග්‍රහණයත් සමගම අපි මේ එකඟ වෙච්ච ප්‍රතිපත්ති රාමුව අනුව එතුමා වැඩ කටයුතු කරන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයනුත් රැක ගන්නට ඕන. ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව හා රැකවරණය ලබා දෙන්න ඕන. අපේ මන්ත්‍රීවරුන් ඇතුළු සෑම තලයකම දේශපාලන නායකයින්ට එතුමාගේ රැකවරණය ලැබෙන්නට ඕන. ඒ වගේම පොදු ජන පෙරමුණත් අපිට වෙනමම සලකන්න බෑ. එක හා සමානව අපේ මන්ත්‍රීවරුන්ට, අපේ පාක්ෂිකයන්ට සෑම කාරණයකින්ද සලකන්නට ඕන. එහෙම වුණොත් තමයි දීර්ඝකාලීන පවත්වාගෙන යා හැකි සන්ධානයක් අපිට ගොඩනගන්නට පුළුවන් වෙන්නේ.